විවාහයත් සඳහා ජන්මපද්‍ර පඩික්ෂාවකදී. ඒවගේම සාමාන්‍ය පලාපල කතනයක දවුණන් කෙනෙක්ග ලෞකික දවුණුව සැප සම්පත් ලැබීම් පිළිබඳව සොයා බැලීමට කේන්ද්‍රේ හත්වන්න වෙත ඕදානේ නිරන්තරයෙන්ම යොමු කන්නවා. කුජර්ෂණ රාහු කේතු වගේම සන්නුගේ පිහිටීම කෙරෙහි වැඩි උනන්තුුවක් දක්වනු ලබන අතර එහිදිී හත්වන්නට පාපග්‍රහයින් නෙදීඇත්නම් හෝ. ඕවන්ගේ දුෘෂ්ටිලැබ පාපීව ඇත්නම් එම පුද්ගලෑන්ගේ ලෞකික ලාමලැබීම් ඉතාමන් අරපපාව පැවසීම බොහෝසයින් දැකතහැකි තත්ත්වයක්. ඊට පාදකවන පසුබිම මේ ආකාරයයි. ශනී, ශනි හත්වන්නට යදුණවිටන විවාහයේ ලෞකික දෙයට ලෞකික සැපසම්පතට සෙනසුරාගේ බලය නොළමන ස්වරූපයක් ඇතිවීම සැනසුරුගේ ලක්ෂණයක්. සෙනසුරුට තෙත් ප්‍රදේශය, ගිනිි ප්‍රදේශයද සුදුසු නොවනග්‍රහයෙක් මෙසේ නොවන ප්‍රදේශයක සිටින ශනිට වැටිෙන දුෘෂ්ටිනිසා ශනිට දෙත්කුණ ගිනි ගුණැ තුල්වීමට උත්සාහ ගැනීමේදී ශනි අවසාගත වෙනවා. මේතාත්වය හතේ රැඳුණු ශානිට සිදුවීම නිසා එහි ගැටලු පැනනැගීම සිදුවන ඇත. කුජගේ ස්වරූපය සිටින ස්ථානේ කොතෙක් දේ නිියුණු කළත් ඒ දෙහි යම්කි සිහෝ කඩාමිඳ දැබීමකට කුජ පැළඹෙන්න්නේ කුජගේ ස්වරූපය අනුවමිස අන්දයක් නිසා නොවයි. මේ නිසා හතේ සිටින අගහාරවා කැඩීමට බිඳීමට හෝ. ඒවැනි දේකටේ ඔොමුුවීමට උත්සාහ කරනවා. මේකට වඳම උදාහනනයක් වෙන්නේ කුජ සහකරු සහකාරය, නසන් නේයලෙස නිගමනේ ගැනීම වැල්දි සහගතයි. ඒනිසා ජන්මපාත්‍රය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පමණක් අතයුතු නිගමනයක් බව අවධානයෙන් ප්‍රකාශ කළයුතුයි. රාහු, රාහුකි කාර්ය කොතනක සිටියන් කොයිතේද වේගවත් කර දැමීමයි. නමුත් හත්වැන්න එසේ වේගේෙන්න්් කර අවසන් කර දැමීමට හැකිකාර්වයක් නොවේ. වේගේන් ජීවිතය තුළ සිදු නොවීයුතුකාරයන් වේගේන් කරන්නට යාම, හත තැන් පත් රාහෝ උත්සාහකිනීම අවුලකට මුලයි. සඳු සඳු හත්වැන්නට යෙදුන විට කාමාශාව තිවුණු කන්න ග්‍රහයාබවට පත්වෙනවා. චිත්ත කාරකයව්නු චන්ද්‍රයා හතේ සිටින විට නිරතුරුවම පැනනගෙන්නේ තමා සිටින හත්වැන්නට අදාලව පැවරී ඇති සිතුවිලිසාහ රැඟීම් වෙනවා. මේනිසා ජන්මයාතුල අධික රාගයා කඇතිවීම පැහැදිලි වෙනවා. මීළඟට සඳු රාහෝ. මුලින් කී පරදි සඳුහොත්වැන්නේ සිට අධික රාගාධික වීම. රාහුද යෝගීවී තවදුරටත් අති වේගවත් කලොතින් ඇතිවන තත්වය අනුමාන කරගත හැකි. මෙය විවාහ නිවියකට පමණක් බලපාන ගැටලුවක් නෙවෙයි. චරිතයේ ශුද්ධභාවයට බලපෑම් පවතින බව සිහි තබාව කටයුතු කළයුතුයි. ජන්ම පාත්‍රය නිසි පරීක්ෂාවත් ප්‍රතිකාර්මයක් ඉතාමත් වැදගත් බව මෙහිතිී ඔබවෙත වටහාදීමට කැමති. එ අනුව දිසි පරක්ෂාවෙන් පමණක් අදාළ නිගමන ගත්යුතු බව අවධාරණය කදන්නඕනි. නිවරදි ජෝතිෂ පෙළියම් කරන්න ජෝති්‍ය විශේ සංඥයකුත මෙවැනි තත්ත්වයකදී අදාළ ප්‍රතිකාර්ම කර අකුසර කර්මය තුනි කිරීමේ ක්‍රමවේදයන් ජෝතිශ්‍ය සුරෙන් යෝදාගන්න පුළුවන්න. සුදුසු විශේसाත්යගේ උපදෙස් ලබා ගැනීම මේ ගැටලුවට හොඳම පිළිතුරයි දැනුමති විශේसाත්ය කුලාවා පරීක්ෂා කරගැනීමටත් මෙම විශයකාන පරිහල්නයගන්න ඔබ අන්න අයිද අයහපත් තාත්වයෙන් අත්මිනීමට දැනුවත් කිරීම ඔබටත් පන්නත්වන කටයවුත්තා විදින් මේ වීඩියෝභ ගැන ඔයාලගේ අදහස් පාලින් කමට් කරஞන්න අමතකරන්න नेපා ඔබතාමත් අපේ YouTube चනලය සබස්්‍රाइब කල නැත්නම් දැන්ම සබස්கிrाइब කරන්න මේවාගේම වීඩියෝස් ඉක්මින්ම ඔබවතන ගෙන්වා ගැනීමට පෙල්ලයි කන්නක கிිக் කරන්න මේ වඩියෝබ හොඳයි කියලා හිතනවනම් ල කල යාුවන්ටත් බලන්න සයා කරන්න